ඔන්න ලස්සන කාරණාව අපස්සුත සූත්‍රය ඒ කියන්නේ අල්පසුත ලෝකේ මහණෙනි පුජ්‍යලයන් හතර දෙනෙක් ඉන්නවා කවුද මේ හතර දෙනා දැන් ඔන්න අපි බලන්න මේකෙන් කොයි ගොඩටද වැටෙන්නේ කියලා අපි මේකේ මොයි ගොඩටද ඉන්නේ කියලා බලන්න අපස්සුතෝ සුතේන අනුප්පන්නෝ ඔන්න පළවෙනි එකේනා අපස්සුතෝ සුතේය අඩොයි සුතේන අනුප්පන්නෝ සුතෙන් කලයුත්ත කරලා නැහැ අපසුතෝ සුතේන උප්පන්නෝ සුතේ අඩොයි සුතෙන් කලයුත්ත කරලා බහූසුතෝ සුතේන අනුප්පත්තෝ බහූසුතයි බොහෝ සුතේ දිනවා සුතෙන් කලයුත්ත කරලා නැහැ බහූසුතෝ සුතේ උප්පන්නෝ බහූසුතයි සුතෙන් කලයුත්ත කරලා එතකොට අපස්සුත දෙන්නේ කිනවා බහූසුත දෙන්නේ කියන අපස්සුත දෙන්නම සුතෙන් කලියුත්ත කරපු එකනයි කරපු නැති එකන එනත් සුතෙන් කරන්නට ඕනේ බහූසුතත් එහෙමයි දෙන්නේ කියන බලමු මේක විග්‍රහ ගන්න කොහොමද කියලා කතංජිලිකේ පුද්ගල අපස්සුත හොවති කවුද මේ සුතය අඩු සුතේන අනුප්පන් සුතේන් උපන් බවක් නැති කියන්නේ අල්පස්සුතයි නමුත් සුතෙන් ප්‍රයෝජනයක් නොලැබුපු කෙනා කවුද ඉත බික්කේ විකච්චෝ පුද්ගලස් දැන් මෙතන කතනවත් කියනවා සුතේ නැහැ කියලා නැති කෙනාට නැහැ පොඩ්ඩක්වත් නේ සුතේ නැති කෙනාට නැහැ සුතේ අල්ප වශයෙන් හරි බොහෝ වශයෙන් හරි එහෙනම් බාහිරින් ඇහෙන්න ඕන කියන එක එතන කියනවනේ නේ ඉත බික්කේ විකච්චස්ස පුද්ගලස් මහණෙනි එක පුජ්‍යලෙක් ඉන්නවා අපකං සුතං හොති පොඩ්ඩක් අහලා තියෙනවා මොනවද අහලා තියෙන්නේ පොඩ්ඩක් සුත්ත ගෙය වියාකරන ගාථා උදාන ඉති උත්තර ජාතක අබුද්දම වේදල්න මෙන්න මේ කරුණු ටික පොඩ්ඩක් අහලා සෝ තස්ස අප්පකස්ස සුතස්ස මේ පොඩ්ඩක් සුතෙන් අහපු දෙ න අත්ථමඤ්ඤාය එහි අර්ථය හොයලා නැ එතකොට නම් අහපු දෙහි අර්ථය හොයන්න දිනවනේ අහපු දෙහි අර්ථය හොයලා නැ න ධම්මමඤ්ඤාය අර්ථය හම්බෙලත් නැ එයාට ඒ වගේම ධර්මය හම්බෙලත් නැ මොකද්ද එතකොට ඒක අපේම අරමුණක් නේ අපේම අරමුණ අපිම අපේ හිතෙන් ආව හිතලුවා එච්චරනේ ඇහිලා දැනගත්තදී වෙන එකක් වෙනවද නෑ එච්චරයි අන්න ඒක හැබැයි දුන්නේ නිකන් නෙමෙයි මොකටද ඒක දුන්නේ අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය අන්න ඊට පස්සේ ධර්මයෙන් උනේ අපේ හිතලුව නැතුව අපට අහපු දේ දනාගන්නේ අපේ හිතලුවේ ඒකෙන් නැතුව අර්ථයයි ධර්මයයි කියනවා. එහෙනම් ওই දෙක ආවේ නැත්නම් අපේ හිතලෝ විතරක් නම් තියෙන්නේ ඉගෙන ගත්ත දේ තුළ ඔව් මොකද කරලා තියෙන්නේ? සුතෙන් කල යුත්ත හම්බෙලා නැහැ. හැබැයි මේ මොකෙන් කල යුත්තද? සුතෙන් කල යුත්ත නැහැ. ඒකත් මතකද? දැන් අමාරලාට කියනවනේ අහන්න ඕනේ කරන්න කියලා. සුතෙන් කල යුත්තයි නැත්තේ. එහෙනම් අහගත්ත දෙයින් විය යුත්ත අර්ථේ ධර්මයේ හම්බෙන එක ඒක වෙලා නැහැ. ඒ නිසාන ධම්මර්ධම් පටිපන්න. එතකොට ධම්මර්ධම් පටිපන්න වෙන්න මොකක් වෙන්න ඕනද? අර්ථයේ ධර්මයේ සුතයේ තියෙන්න ඕනේ. අර්ථයේ ධර්මයේ හම්බෙන්න ඕනේ ධම්මර්ධම් පටිපන්න වෙන්නට ඕනේ. අන්න හොර ධම්මර්ධම් පටිපන්න නැහැ. අන්න ඒ කිනාට කියනවා අල්ප ශ්‍රුතයි සුතයෙන් කලියුත්ත කරලා නැහැ. කතංජි බික්කේ පුක්කල අපාසුතෝ හොදි සුතේන උප්පන්. යම් කිසි කෙනෙක් ඉන්නවා සුතේ පොඩ්ඩයි. මොකද්ද සුතිය? ගාථා උදාන ඉති උත්තර සුත්තකයේ ව්‍යාකරණ ජාතක අබුද්දම් කියන මෙන්න මේවා පොඩ්ඩයි අහලා තියෙන චූට්ටක් අහලා එක පදයක් වෙන්න පුළුවන් පොඩ්ඩක් අහලා අහලා හැබැයි සෝ තස්ස අපකාස සුතස් අහ පුංචි දෙයි එක බණ පදේ අහ පොඩි දෙයි අත්මඤ්ඤායේ ධම්මඤ්ඤායේ අර්ථයත් අවබෝධ කරගත්තා තමන්ගේ හිතලුවෙන් තොරව බුදුරන් වහන්සේ කියපු ධර්මිය දැන් අපේ හිතලුවක් වුණානේ දැන් අපට ගැළපෙන්නේ අපේ මානසික සංකල්පෙන් නිමේද අපි දැනගත්තේ දී ගැලපෙන්නේ. එහෙනම් ඒක අපේ හිතලුවා. අර්ථයයි ධර්මයයි හම් වෙනවා නම් එයා මොකද වෙන්නේ? ධම්මානුධම්ම
පටිපන්න. අන්න ඒක නා පොඩක් අහලා අහමුදෙන් කළ යුතු කරලා. ඒතොර ඇහිම කියන කාරණාවේ උපකාරය අපට ලැබෙන්නේ මෙන්න මේක කරන්න. ගොඩක් ඇහුවා පොඩක් ඇහුවා දෙකයි. අර පොඩක් ඇහුවම ඉතින් අපට අමාරු නිසා අපි ගොඩක් අහන්න බෑ. ගොඩක් අහලා කරලා නැත්තම් වැඩන්නේ. මොකද අහන බහුසුත බහුසුත කෙනෙක් කියනවා සුතේන් කළා නේ. කියන්නේ ගොඩක් දන්නවා. මොකද දන්නේ? දන්නේ තමන්ගේ හිතලුවට අනුව අහපොදී. කියන්නේ තමන්ගේ මානසිකතාව ආරම්මණය කියන්නේ දන්නේ. කනින් ඇහපු දේ ඇහැට පෙනිච්ච කාරණාවසේ මනට ආපු ආරම්මණයකින් තේරුම් ගත්ත ටිකක් තියෙනවා තමන්ගේ ප්‍රපංච කරලා. අදිතනාගත මනේ දසිරු ධර්මයෙන් වශයෙන් ප්‍රපංච කරලා ගොඩනගාගත්ත තමන්ගේ හිතලුව තමයි දන්නේ. ඒකේ අර්ථය හොයන්න ගියාම ධර්මයේ හම්බෙනවා. අන්න ඒක නා අර්ථයයි ධර්මයයි හම්බෙන්නේ නැහැ කියනවා. බොහෝ දැනගත්තා. ඒක නාට ධම්මණදම් පටිපන්න වෙන්න බෑ. ඔහු බහුසුත උනාට සුතියෙන් කරලා නැහැ. අනෙක් කෙනා තමයි බහුසුත කෙනෙක් ඉන්නවා. එයා බහුසුත වෙලා සුතියෙන් කළ යුතු කාරණාව කරලා තියෙනවා. එතකොට දැන් අපි බලන්න ඕනේ මේ සුතියෙන් කළ යුතු කාරණාව කියන්නේ මොකද්ද කියලා නේ. අපට ගැලප ගලප ගලප හිටියන අර එක් කොලි වගේ දන්නවද? හිතමනාප කරගන්න එපා කිව්වට. අර හරකි කටට දාගෙන හපනවනේ. හප හපයි තනකොනේ. අර නිකන් ඉන්න බෑනේ. සතුටක් එයා විඳිනවනේ. මුච්චලයි. තලමරමරයිනේ. අන්නේ කියලා එන්නේ. අර්ථය තියුම් වෙන්නේ නැත්තම්. අර ආපුදේ මෙහෙන් ගලපනවා අරහෙන් ගලපනවා අරහෙන් ගලපනවා මෙහෙට හරියනවා අරහෙට හරියනවා දැන් අපි දන්නේ මැත්තමට අනුව තලු මර මර ඉන්නවා අර්ථයයි ධර්මයයි හම්බෙන්නේ එහෙම වුණොත් නම් බහුසුත සුතේන අනුප්පන්තෝ නේ අපසුත සුතේන අනුප්පන්තෝ එහෙනම් බහුසුත අපසුත බව නෙමෙයි මේකට හේතුවන්නේ සුත බහුසුත වුණා අල්පසුත වුණා සුතේන් කළ යුත්තේ කරන්නේ අයි බලමු මේක සුත්ත්‍යකින් අපට තව කරුණු ටිකක් තේරුම් ගන්න පුළුවන් සුතේන් කළ යුත්තේ කාරණා කොහොමද අර්ථය දන්නේ හම්බෙන්නේ කියලා ඉමේකෝ වික්කේ චත්තාර පුද්ගලෝ සන්තෝ සංවිජ්ජමාන ලෝකාස්මින් මෙන්න මේ පුද්ගලයෝ ලෝකේ විද්‍යාමානයි අපාසුතෝ පිචේ හෝති සීලේසු අසමාහිතේ මෙන්න මේකේ මේ පරිවර්තන වලද ඒක අමාරුයි කියන්න පොඩි කරුණක් තියෙනවා ඒ වගේම ගාථායනොත් එක කියවෙන්නේ නැහැ. ඒ නිසා මේ අපස්සුත, ඒ කියන්නේ සුතය අඩු කෙනෙක් ඉන්නවා. ඒ වගේම අපස්සුතෝ චේතුයි සීලේසු අසමාහිතෝ. මෙතන කියවෙන්නේ සීලයෙන් අසමාහිත බව කියන එක. ඒ කියන්නේ සීලයෙන් සමාහිත භාවයක් නැහැ කියන එක. එතකොට දැන් කරුණු දෙකක්නේ කියවන්නේ. අල්පස්සුතත් දැන් අපට තුනක් හම්බ වෙනවනේ. සීලේ අසමාහිත බව කියන්නේ ගාතාවෙත් කියන්නේ දෙකයි උබයේ නනං ගරහಂತಿ ඔහු ගරහන්න ඕන දෙකකින් මොකෙන්ද ඔහුට සීලය නැති බවත් සුතය නැති බවත් කියන කරුණ දෙකෙන් ඒ කියන්නේ සුතේනො සීලේනො ඔහු ගරවන්න ඕන කියන ඒතර කරුණ දෙකයි නේ කොහොමද කියලා තියෙන්නේ හැබැයි උඩ තුනක් කියලා තියනවා අපාසුතෝ පිච්චේ හෝති සීලේසු අසමාහිත එතකොට දැන් නමුත් කියන්නේ කරුණු දෙකක් වෙන. පරිවර්තන වලත් ඒක කතා කරනවා හැබැයි මෙහෙම එක. අල්පස්සුතයයි සීලෙන් එක සීලෙන් පුරන්නේ නැහැ කියන. සීලෙන් යුක්ත සමාධිය නැහැ කියන. එතකොට මේ සිල්වත් සීලේ හේතු වෙන්නේ සමාධියකටනේ. වෙන දෙයකට නෙමෙයි. එතකොට එහෙනම් මෙන්න මේ කාරණාව පිරෙන්නේ නැහැ කියන එක. සීලේ පිරෙන්නේ නැහැ කියන කාරණාව එතින් ගන්න පුළුවන්. මොකද හැම පරිවර්තනයකම පෙන්නන්නේ ඒක. ගාථායමත් කියවෙනවනේ දෙකයි කියලා කරුණු. නන් තුනක් කියවිලා නේ. ගාථායෙත් කියවෙන්නේ උබේන නම් ගරහන්ති. කරුණ දෙයකින්. ඒ තමයි සීලය සුතය. ඊළඟ එකේ අපාසු අර කරුණ ටිකමයි පැහැදිලි ගන්න. අපාසු. එතකොට දැන් මෙතන තව එකක් තියෙනවා. මේ කියපු காரணාවලදී අර කරුණු හතර. දැන් අපාසුතෝ චෝති සීලසුතම. තව එකෙනෙක් ඉන්නෝ අල්පසුතයි. ඒ වගේම සීලයෙන් සමාහිතයි. කියන්නේ සීලේ පිරෙනවා කියන එක තමයි පරිවර්තනය කතා කරන්නේ. එතකොට සීලතෝ නම් පසං සීලයෙන් උහු ප්‍රශංසා කරනවා. තස්ස සමාජිතේ සුත. නමුත් මේ සුතයට එහෙම ප්‍රශංසන්න බෑ. ඒ සුතය අඩුයි. සුතය අඩු නිසා සුතයෙන් ප්‍රශංසන්න බෑ. නමුත් සීලයෙන් ප්‍රශංසන්න වෙනවා.
එතකොට බහුසුතෝපි චේහෝති සීලසමාහිතෝ යම් කිසි කෙනෙක් ඉන්නවා සීලයෙන් ඔහු ගරහන්න වෙනවා ඒ වගේම බහුසුතේ නිසා ඒකෙන් ඔහු ප්‍රශංසා කරන්න වෙනවා ඊළඟට බහුසුතේ පිචෝති සීලසමාහිතෝ යම් කිසි කෙනෙක් බහුසුත වෙනවා නම් ඔහු ඒ දෙපැත්තෙන්ම ප්‍රශංසා වෙනවා එතකොට බහුසුතං ධම්මදරං සපඤ්ඤං බුද්ධ සාරෝ බහුසුත වූ ධර්මදර වූ දැන් ධර්මදර බහුසුත සපඤ්ඤු ප්‍රඥා සහිත බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයා නෙක්ඛං ඒ බුදුරන් වහන්සේ බහුසුත වූ ධර්මදර වූ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා වටිනා ධනක් වගේ හත්තරම් වගේ කියනවා බහුසුත වූ ධර්මදර වූ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඉතාම දිලිසෙන රත්තරන් කඳක් වගේ කියනවා ඒ ශ්‍රාවකයාට ගරහන්නට මේ ලෝකේ කාටවත් බැහැ ඒ ශ්‍රාවකයාට ගරහන්ට දෙවියන් බමුණු සහිත බ්‍රාහ්මණයන් සහිත සියලු දෙනා ප්‍රශංසා කරනවා කියනවා කාටවත් ගරහන්න බැහැ කියනවා කාටද බහුසුත ධර්මදර ප්‍රඥාවන්ත බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයා එතකොට දැන් මේ උඩින් කිව්ව කාරණා ඔක්කොගෙම තියෙන්නේ බහුසුත භාවය හැබැයි ශ්‍රේෂ්ඨයි කියනවනේ අල්පසුතයට වඩා ඒකින් ප්‍රශංසා වෙනවා ඊළඟට අර සුතීන් කළ යුතු කාරණාව කියන තැනදී සුතය මුල් කරගෙන දැන් අහපු කාරණාව එක අපි අපේ ජීවිතේ ප්‍රායෝගික කරන්න තියෙන්නේ මේක කරනකොට මොකද වෙන්නේ ඇත්ත හොයාගෙන යනකොට ඒ කියපු කාරණාවස සීලය පිරෙනවානේ ඒ කියන්නේ මේ එයාට දැන් මම බයින් සීල් රකිනව නෙමෙයි ඇත්ත හොයන් යනකොට අර කරුණු ඉක්ම වෙනවා වැරදි තියෙන කාරණා එදෙන්නේ නැහැ. ඉතින් මේක තේරුම් ගන්න පුළුවන් තව ටිකක් ඉස්සරහට කරුණු ටිකක් තේරුම් ගන්නකොට